දෙදස් විසිහතරේ ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කර ඇති අයදුම්කරුවන් සඳහා ඒ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ඒ පැකට් නිකුත් කිරීම අද උදෑසන ආරම්භ වුණා. මේ වන විට ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා. සමහර දිස්ත්‍රික්කවල ඒ කටයුතු දැන්ටත් අවසන්යි. මේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු තැපැල් කාර්යාලයට බාර දීමෙන් අනතුරුව ඉදිරි දින කීපය තුළ තැපැල් නියදාරින් විසින් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට් ආරක්ෂාව සහිතව බාර දෙනු ලබනවා අදාළ ආයතනවලට. ඒ අදාළ ආයතනවලට ඒවා ලැබුණාට පස්සේ අපි දින නියම කරලා තියෙනවා තැපැල් ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා. පළමුවෙන්ම පොලිස් නියදාරින්ට, ඒ වගේම මැතිවරණ කාර්යාලවල නියදාරින්ට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නියදාරින්ට ඒ සඳහා සැප්තැම්බර් මාසේ 4 වෙනිදා දින නියම කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් සියලුම රාජ්‍ය ආයතන ආරක්ෂක හමුදා සහ පාසල්වලට සැප්තැම්බර් මාසේ 5 වෙනිදා සහ 6 වෙනිදා තැපැල් ඡන්ද ලකුණු කිරීම සඳහා දින වෙන් කරලා තියෙනවා. ඒ දිනවල යම් අයෙකුට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව නොලැබුණොත් ඒ සඳහා සැප්තැම්බර් මාසේ 11 සහ 12 දෙදින නැවත වතාවක් වෙන් කරලා තිනවා. නමුත් ඒ දින දෙකේදී ඡන්දය ප්‍රකාශ කරන්න හැකි වෙන්නේ තමන්ගේ ආයතනයේදී නෙවෙයි, ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ආයතනයේ පිහිටා තිබෙන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තමයි ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නැත්නම් පෝල් කාඩ් නිවෙස්වලට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න තියෙන ස්ථානය දැක්වෙන ඒ කඩදාසිය නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ 2 වෙනිදා තැපැල් කාර්යාලවලට බාර දෙනවා. තැපැල් කාර්යාලවලින් එදින සිට 14 වෙනිදා දක්වා මේ නිවසේට මේ බෙදීම සිදු කරනවා. ඒ වගේම අපි විශේෂ බෙදීම් දිනයක් හැටියට සැප්තැම්බර් මාසේ 8 වෙනි ඉරිදා යොදාගෙන තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට 14 වෙනිදා වනතුරුත් මේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව නොලැබුණොත් ඒ අයට පුළුවන් තමන්ට ලියුම් බෙදෙන තැපැල් කාර්යාලයට ගිහිල්ලා ඒ තැපැල් කාර්යාලයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගන්න. යම් කෙනෙකුට නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව නොලැබුණත් ඡන්ද පොලට ගිහිල්ලා ඒ අයට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම තියෙනවා නම් මේ අතර ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1052ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1006ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4ක් මෙලෙස ලැබී ඇති බවයි වාර්තා වන්නේ.